බලෙන් තමයි ගන්නෙ ඔය. ඒ කියන්නේ හුස්ම කොයිවත් කියලා නෑ හුස්ම මැටසේක බලන්න. අස්ස සිස්ස දීගං මා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජාන. හුස්ම බලෙන් තමයි ගන්නෙ අපි හවස. හස් වනපාස. ඒක ඇර කළ ගත්තොත් එහෙම රෝගාබාධ වෙනවා. ඊට පස්සේ එහෙමත් බුරුමේ ක්‍රමයක් තියෙනවා ඒක මුල් අධීරයේදී ගන්න කියන ඒ ආරණ්ඩ ගියොත් එහෙම නිකන් මයින්හන් ගහලා වගේ හැමදෙස්සම ඉතල මුළු මුළු ආය 50 50 දිනක් 100 දිනක් උස්ම ගන්නවා නේදනෝ අයියේ ගාලා සද්ද එන්නේ මේකේ එතකොට ඒක කරන්නේ ඉස්සලම හුස්මනේ ප්‍රකට කරගන්න හැබැයි ඒක දිගටම කරන්න බෑ දිගටම කරොත් එහෙම ලෙඩ රෝග එනවා ඊට පස්සේ එහෙම එහෙම සමාධිය හදාගත්තා ඉන්නවා මට උගන්වපු ගුරුවරියක් ඉන්නවා සමත උගන්වපු ගුරුවරිය එතුමියගේ ගුවා එතුමිය ආනාපාන සතිය සමාධිය හදාගත්තේ ඒ ක්‍රමයට. මොකද මුලදී හොඳට වඩම් වද්දන්න දීලා හිත පිට යන දෙන්නේ නැතුව බලෙන් අරගෙන ඊට පස්සේ ස්වභාවිකවම සාමාන්‍ය ඉදිරිය යනවා. ස්වභාවිකව සාමාන්‍ය ඉදිරිය යනවා කියලා කියන්නේ ඒක හුස්ම ගැනීමේ උත්සාහයක් නැහැ කියන එක නෙවෙයි. හුස්ම ගැනීමේ උත්සාහය නැති කරන්නේ නැහොත් එම් හුස්ම හිර වෙනවා කට්ටියකට. නිකන් හුස්ම වැටෙන්න බලන් හිටියොත් එම් හුස්ම හිර වෙන ගතියක් එනවා. ඒක අනවශ්‍ය අවධානයක්. සාමාන්‍ය විදිහට හුස්ම ගන්නට ඕන. බඩේ පිම්ම හැගෙන බලනොත් සාමාන්‍ය විදිහට එතන යම් ආයාසයක් එනවා. ඒ ආයාසයේ ප්‍රශ්න නැහැ. සමහර උපදේශ දෙනවා කස් මොකද්ද? ආනාපාන සති නිමිත්ත තියෙනකොට. නිමිත්ත තියෙනකොට සමහරවල් හුස්ම බලනවා ඒ වෙලාවට සමහරලාට. දැන් මොකද නිමිත්ත එනකොට නිමිත්ත අවධානය දෙන්න කියනවා. නිමිත්ත හුස්ම වැටෙන එක අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී ටිකක් වැඩිපුර ගන්න කිපෝ අවස්ථා සමහර ගුරුතුන. ඒ නිසා මේ හුස්ම ගන්නවා කියන එක කොහොමත් අපි හිතලා තමයි කරන්නේ ඒ මේකෙදි හුස්ම ඉබේ වැටෙන එක ඉතින් කාලයක් භවනා කරගෙන යනකොට සමාධිය දියුණු වෙනකොට තමන්ගේ ඒ ආයාසයෙන් තොරව හුස්ම ඉබේ වැටෙන මට්ටමකට පැමිණෙනවා ඒක වෙනම කතාවක් ඒක අත්දැකීම තමයි ඉන්නකොට හොඳට සමාධිය දියුණු වෙනකොට හිතෙන් බලන් ඉන්නවා හුස්ම නිකන් කයයි හිතයි දෙක වෙන් වෙනවා වගේ අවස්ථාවකට එනවා යෝගාවචරය හුස්ම මේකේ වැටෙනවා නිකන් තමන් බලන් ඉන්න අවස්ථාවක් තමයි ඉන්නේ නිකන් දිදාගෙන ඉන්නකොට වෙන්නේ. එහෙම නැති මූලික අවස්ථාවේදී මේ හුස්ම ගැනීමක් තමයි කරන්නේ. සමහරවල් හුස්ම නිකන් වැටෙනවා නැත්නම් සාමාන්‍යයෙන් ඉදා හොඳ සාමාන්‍ය විදිහට හුස්ම ගැනීමක් කරනවා. ඒ ගන්න හුස්ම තමයි බලාගෙන යන්නේ. හුස්ම මොකක්වත් ආයාසයක් නැතුව ඉබේ වැටෙන්න ඕනේ ආනාපාන සතිය මුලින්ම එහෙම එකක් නැහැ කොහෙවත්. එහෙම කරන්නත් බෑ ඒක. එහෙම කරන්න කියලා සමහර අය කපහතර ආනාපාන සතිය බලන අතහැරලා දානවා සමහර. එම කීප දෙනෙක් ඉන්නවා එහෙම මේක සාමාන්‍ය අයට වෙන්නේ නැහැ ගොඩාක් හිතන අයට හුස්ම ඉබේම වැටිය යුතුයි කිසිදු ආයාසයක් නොදිය යුතුයි කියලා තීරණයකට આવත් එම ආනාපානසති කරන්න බෑ කට්ටිය. ඒ නිසා අවදිනකොට කොහොම අවදිනවන්නේ නිකන් ඉන්නකොට හුස්ම සාමාන්‍යයෙන් අපි ගන්නවා අවදිනකොට කොහොමත් වෙනවා ඒ සිද්ධිය. ඒක හොඳටම වෙනවා මොකද ටිකක් හුස්ම මෙයාගෙන. නමුත් ඒක හුරු වුණාට පස්සේ ගන්න සාමාන්‍ය ඒ ආයාසෙ මොකද ඉරියව් පැවැත්වීම කියන එක ඉරියව් වෙනස් කිරීම හිතලමයි කරන්නේ. ඒක නිකන් වෙන්න බෑ. නිකන් අත් ඉස්සෙන්නේ කකුල් යන්නේ දවෙදින් නෑනේ. මනුස්සෙක් හිතලමයි කරන්නේ. රුධිර සංසරණය කියන එක ඉබේ වෙන එකක්. ඒක අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම පුළුවන් නම් අපි ලෙඩ රෝග ගොඩක් පාලනය කරගන්න පුළුවන්. මම දන්නේ නෑ ගොඩාක් හිත දියුණු කරලා එහෙම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා. නැත්නම් සාම රුධිර සංසරණය කියන්නේ ඉබේ සිද්ධ වෙන එක. ඒක out of control. හුස්ම කියන්නේ මේ දෙකම යන එක. හි බලෙන් ගන්න පුළුවන් ඉබෙත් වෙනවා. හුස්ම ගැන දෙකටම වෙන එකක්. එතකොට හුස්මට අවධානය දෙන්න යනකොට නිතරින්ම හිතෙන් හුස්ම අල්ල ගන්නවා. හුස්ම අල්ලගෙන හුස්ම අහිර කර ගන්නවා කියලා අදහසක්. ඒ නිකම්ම වෙන්න අදාළ. එහෙම කරන්න බෑ. මේ මෙකනිසම් එක වැඩ කරන්නේ ඒක බයොලොජිකල් එරර් එකක් ඊට පස්සේ. එයාට භාවනා කරන්න බෑ ඊට පස්සේ. එතකොට මේකේදී ඒක සමහරවට කලාතුරකින් සමහරුන්ට වෙන දෙයක්. ගොඩාක් හිතන අයට මේක හරියටම හුස්ම නිබේ වැට ඇයි කියලා තියෙනවා බණවලට අහලා තියෙනවා. ඒ කියන්නේ මේනි බණවලට තියෙනවා බලෙන් හුස්ම ගන්න එපා කියලා ගුරුවරු කියනවා. නිකම් වාක්‍යයක් කියනවා. බලෙන් හුස්ම ගන්න එපා කියලා කියන්නේ කළ තදින් ගන්න එපා හුස්ම පැටර්න් එක වෙනස් කරන්න එපා අසාමාන්‍ය හුස්ම රිදම් එකකට යන්න එපා එහෙම නු ලෙඩ වෙනවා. ඒක උනානේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ මොකද කරේ? ප්‍රාණයාම ආදිය කරලා හුස්ම පැටර්න් එක වෙනස් කරා. අන්තිමට ගොඩාක් කරලා හුස්ම පැටර්න් එක වෙනස් වුණා. තමන්ගේ හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම ප්‍රශ්නයක් ආවා.
අද මේක විසඳගන්න උන්වහන්සේට ඉන්දියාවේ ඍෂිවරු ගාවට ගිහිල්ලා ඒ ඍෂිතුමා එක්ක මුහුණට මුහුණ ධනිස් දෙක ගාවලා නහය මට මතකයි නහයට නහය තියලා දවස් ගාණක් මේ පුහුණුව යෙදිලා යෙදිලා යාගේ තියෙන කායික ආධ්‍යාත්මික බලයත් උපකාර කරගෙන තමයි එතුමා හුස්ම පැටන් එක උන්වහන්සේ හදාගත්ත කියලා. උන්වහන්සේගෙන් පොතේම කියනවා ඒක. ඒ තියෙන්නේ මේ බලෙන් හුස්ම ගන්න ගිහිල්ලා වෙච්ච වැඩ. ඒ කියන්නේ ප්‍රාණයාම කරන්නේ ප්‍රාණයාම හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒක වැඩිපුර කරන්න ගිහිල්ලා පොඩ්ඩක් උනාසිත ඉතින් අර අත්දහා බලනෝනේ හරියට හැම දෙයක්ම. හරි කියුරියස් චරිතෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ පොඩ්ඩක් පැටර්න් එක වරද්ද ගන්න. උනාසිම කියන මට වැරදුනා ඒක. වැරදිලා හුස්ම පැටර්න් එක වැරදිලා හෘද ස්පන්දනය වෙනස් වෙලා ලොකු ප්‍රශ්න රෝගී ප්‍රශ්නයක් කියලා තමයි අන්තිමට හොයාගෙන ගිහිල්ලා දුර හිමාලයේ පැත්තට ගිහිල්ලා මේක හරි ගස්ස ගත්තා. ඒකට දවස් ගානක්ද මාස ගානක්ද දැන උනාද. ඒ භාවනා කරපු ක්‍රමයක් කියනවා. ඒ දෙන එකට මූණට මූණ මෙහෙම මට මතකයි නහයට නහය හෝ නල්ලට නල්ල හරි තියලා තමයි භවනාව සිද්ධ කරන්නේ. එතකොට යාගේ තියෙන ආධ්‍යාත්මිකයේ ඍෂිවරයෙක් හොඳ දියුණු වෙච්ච කෙනෙක්. යාගේ ආධ්‍යාත්මික බලයත් එක්ක තමයි මෙතුමාගේ මේ ප්‍රශ්නේ හරිගස්සුවේ කියලා කියනවා. ඉතින් ওই විදිහට හුස්ම ගන්නවා කියන එක ඒක සාමාන්‍ය ක්‍රමයකට කරගෙන යන්නට ඕන. ආනාපාන සතිය. සයින්ස් ඒක වෙන්නේ ඇත්තටම අර අර සාමාන්‍ය පොදු එකිනවා බලෙන් ගන්න එපා කියලා. ඒක 100% ජෙනරලයිස් කරලා මොකක්වත් ආයාසයක් නැති වෙන්න ඕනේ කියලා අපිම හිතේ හදා ගන්නවා කන්සෙප්ට් එක. ඒක තමයි වෙන්නේ. නැතු අර බලෙන් හුස්ම ගන්න එපා කියලා ඔර ඒරුකාණ සාස්ත්‍ර ඔක්කොම කියලා තියෙන්නේ. අසාමාන්‍ය විදිහට රිද්ම් එක වෙනස් කරන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ.